නව දේශපාලන පෙරමුණක් නිර්මාණය කිරීම එහි නම සහ එහි ආකෘතිය ව්‍යුහය කෙසේ විය යුතුද කියන එක ගැන සාකච්ඡා කළා. අවසාන නිගමන වලට පැමිණියේ නැහැ. ලබන සාකච්ඡාවේදී අවසාන නිගමනයකට එනවා. ඒ වගේම අපි රටේ ඉදිරිදී ඇතිවිය හැකි මේ ආර්ථික අර්බුදයත් එක්ක ඇතිවිය හැකි දේශපාලන හා සමාජ අර්බුදය පිළිබඳව සාකච්ඡා කළා. ඒ තත්වයෙන් මහජනයා නිදහස් කර ගැනීම සඳහා අපට කළ හැකි භූමිකාව කවරක් විය යුතුද කියන එක සාකච්ඡා කළා. ඒ අනුව අපි වැදගත් තීරණ රැසක් ගත්තා. විශේෂයෙන්ම පොදු ජනතාව මේ අර්බුදය හමුවේ සිහිබුද්ධියෙන් ක්‍රියා කිරීමේ තත්වයක් ඇතිවීම ඉතා වැදගත්. මොකද එහෙම නොවුනොත් ඇතැම් බාහිර බලවේගවලට ඕන කරන විනාශය අපේ අතින්ම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒක වළක්ව ගැනීම සඳහා අපිට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීම තීරණය කරා. නව සංධානයේ නායකත්වය ඔබතුමාට බාර කරනවා කියලා අපි අද නායකත්වය ගැන මුත් සාකච්ඡා කරේ නැහැ. ඒ වුණා ඒ ගැන වාසුදේව නායකකාර සහෝදරගේ පෞද්ගලික මතය තමයි ඉදිරිපත් කළ තියෙන්නේ. අපි තාම කවුරු නායකත්වයේ ගත යුතුද, ඒකේ ඉදිරිපෙළ දේශපාලන මණ්ඩල සමාජිකයන් කවුරුන් විය යුතුද කියන එක ගැන නම් සහිතව සාකච්ඡා කළේ නැහැ. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ විවේ සහ එහි සහය දැක්වීම සම්බන්ධව කතා වුණාද? ඔව්, 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අපේ පක්ෂයක මුතුවෙන් අපේ සංශෝධිත යෝජනා සියල්ලම ලිඛිතව අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කළ තිබෙනවා, අධිකරණ ඇමතිවරයාට. ඒ වගේම සාකච්ඡාවක් ඇඳවල තියෙනවා සියලු පක්ෂ සමග ඒ ගැන කතා කරන්න. අපි ඒකට සහභාගී වෙන තීරණය කළා තියෙනවා. අපි දීපු සංශෝධිත යෝජනාවල තියෙනවා රටට ඉතාම වැදගත් ප්‍රයෝජනවත් යෝජනා ගණනාවක්. ඒ කීපය නම් අත්‍යවශ්‍යම තිබිය යුතුයි කියන මතය අපි ඉන්නේ අපේ ඡන්ද ටිකේ වෙනුවෙන් පාවිච්චි කිරීමේදී. ඉතින් අපි මේ පරිවිඩය ඒ අදාළ පාර්ශ්වයන්ට දෙනවා. සජවිනම් කියන්නේ අනිවාර්යයෙන්ම පළවෙනියෙන්ම ජනාධිපති ධුරය හවුස් කරන්න ඕනේ කියලා. ජනාධිපති ධුරය අහෝස කරපු ගමන් ජනමත විචාරණයක් තියන්න ඕනේ කියලා ඒ කට්ටිය දන්නේ නැද්ද? ජනමත විචාරණ තියන්න තියා මේ පෝලිං වල ඉන්න මිනිසුන්ට ඡන්ද දෙන්න එන්න පුළුවන්ද? මන් දන්නේ නැහැ සජබේ ඔය මොන අර්ථයෙන් ඒක කියනවද කියලා. ඒක එච්චර ප්‍රායෝගිකව මේ වෙලාවේ සම්පූර්ණ කළ හැකි අදහසක් නෙවෙයි. අනික ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් ඡන්ද ක්‍රමය වෙනස් වෙන්න ඕන. පළාත් සභා ක්‍රමයට මොකද වෙන්නේ කියලා තීරණය කරන්න ඕන. ඒ දෙක ගැන සරකන් නැතුව මුදුන් කණුව විතරක් ගලවලා වහල බිමටම වට ගන්න එක ඒකට අපි එකඟ නැහැ. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.